අද දවසේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වුණා රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව. ඒකේ පළවෙනි කාරණේන්ම ඔබතුමාගේ නම සඳහන් කරලා තියෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. මේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන්න කියලා ඔබතුමාට බලපෑම් කළ බවට ඔබතුමා මේ පස්වෙනිදා පුවත්පතකට ප්‍රකාශයක් කරලා තියෙන දේ සම්බන්ධව ඒ සම්බන්ධයෙන් මොකද කියලා තියෙනවා. ඔබතුමාට එහෙම බලපෑමක් එල්ල වෙලා තියෙනවද? මම බලපෑමට වඩා මම කැමතියි කියන්න ඒක ඉල්ලීමක් කරා කියලා. යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ කියන්නා වූ ඇමතිවරයා මට කතා කළා දුරකථනින්. මට කතා කළා ඇහුවට මම ඌට පිළිතුරු දෙකක් දුන්නා. ඒ පිළිතුරු ගැන තමයි යම්කිසි මාධ්‍යයක සඳහන් කරලා තියෙන්නේ. ඒක මට බලපෑමක් කරා කියලා. ඒක අර්ථකථනය කරන්න පුළුවන් බලපෑමක් හෝ ඉල්ලීමක් හැටියට. යුදමුදාපති හැටියට මගින් කළේ ඉල්ලීමක්. පළවෙනි ප්‍රශ්නේදී මම කිව්වා මම හොයලා බලලා කියන්නම් කියලා. ඒ නම කිව්වට පස්සේ දෙවෙනි පස්සේදීත් මම හොයලා තිබ්බේ නැහැ. තුන්වෙනි පාර මම කිව්වා එම් පුද්ගලෙක් ඉන්නවා මේ කෝල් එක මට අවුරුදු දෙකකට පස්සේ දෙන්න කියලා. ඒ වගේම තමයි දැන් මේ වෙද්දී ඔබතුමාලා කරන පරීක්ෂණ සම්බන්ධයෙන් ඔබතුමාලා හොයාගන්න දේවල් සම්බන්ධයෙන් අපිට මාධ්‍යට වාරණය ඉදිරිපත් වෙලා තිබෙනවා මේ දේවල් පෙන්වන්න එපා කියලා. නමුත් ඔබතුමාලා යුද පිටියේ ඉන්නකොටත් මේ රටේ ජනතාව එදිනෙදා වැඩ කටයුතු කරගත්තා. දැන් කඩුවක් දැක්කමත් මිනිස්සු බය වෙනවා පෙන්වන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ අපිට ඔබතුමාලා ගැන විශ්වාසයක් තියන්න බැරිද සාමාන්‍ය ජනතාවට? මම මේ ඉල්ලීමක් කරනවා මේක වාද්‍ය වාරණයක් නෙමෙයි රඟපෑම නවත්තන්න කියන එකයි මං කියන්නේ. මේ රට අවුරුදු 30ක් යුද කරපු රටක්. මේ රට අවුරුදු 10 ගණනක් කඩු සර්මේ යෙදුණු රටක්. මේ රට අංගම්පොරවල යෙදුණු රටක්. මේ රටේ ඉන්න ජනතාව අපි කනගාටු වෙනවා මේ තුවක්කුවක් බෝරදලා තුවක්කුවක් බෝරදාසි තුවක්කුවක් එයා රයිෆල් එකක් දැකලා මෙහෙම කනගාටු කලබලෙටපත් වෙනවා නං. මමයි කිව්වේ ඒක රජයට මමයි ලිඛිතව ලිව්වේ වෙන කවුරුත් නෙමෙයි හමුදාපති හැටියට ලිව්වේ. මම ලියලා තියෙන්නේ මේ මාධ්‍ය වාරණය කරන්න කියලා නෙමෙයි රඟපෑම නවත්තන්න කියලා. මම මේ කතා කරන්න කිව්වා රඟපෑම කියලා මම අදහස් කරන්නේ. මම එක දවසක් දකිනවා මාධ්‍යයක යම්කිසි මාධ්‍යයක පාරේ වැටලා තිබිලා බෝර 12 තුවක්කුවක පතුරුමක් හම්බ වෙනවා. ඒ පතුරුම හම්බ වෙච්ච එක තුන් දෙනෙක් නිල ඇඳම් ලබාගත් අඳගත් තුන් දෙනෙක් ඒක පෙන්වන විදිය දැක්කම විනාඩි ගානක් ඒක රූපහායනික පෙන්නවා. හරියට නිකන් RPG 10ක් වයවත්තා වගේ. ඒ පතරමක් වාගත් එක. ඒ වගේ පතරම් දෙයත්ත කන්දිය පැත්තේ මේ මහමූකලානේ ගමන් කරාමත් වැද්දොන් ඇටිත් පාරවැටලි වැටලා තියෙනවා. ඒක ඒ කලබල වීද දෙයක් නැහැ. ඒ වගේ තමයි සෑමලයි මම දැක්කේ මේ ෂොට්ගන් පතරම් 15ක් වාගත්තම දැන් මේ මොකද්ද? එයා රයිෆල් 3ක් වාගත්තම ෂොට්ගන් 2ක් වාගත්තම මේ සුඩ තියලා ඉවරලා ඉතමත් විනාඩි ගණනක් ඒක 15 දිනක් වටේලා නිලඳුන් අරගත්ත අය මේක පෙන්නුම් කරන අවේලායම්. මේවා හැමදාම හම්බ වෙනවා හෙටත් හම්බ වෙයි. මේ වෙලාවේ අපි වලරාසලිම් කරන්නේ මේ මුස්ලිම් අයගේ ඒ ප්‍රදේශය. මම දකිනවා දන්නවා විශේෂයෙන්ම සිංහල අයගෙනු දෙමළ අයගෙනු සමහර ඒ ප්‍රදේශ අපි වටලා පරිශ්‍රම් කරොත් මීටත් වඩා දේව තියෙන්නේ. ඒකයි මම එහෙම කිව්වේ. මම කිව්වේ වාරණයක් නෙමෙයි මම ඉල්ලුවේ රංගපෑම නවත්තන්න කියලා. ඔබතුමා සඳහන් කළ විදිහට අද මේ රංගපෑම නවත්තන්න කියන කතාවට අපිත් එක ආකාරයකින් එකඟයි. මාධ්‍ය මගින් මේ පද කිරීම සම්බන්ධයෙන් සහ විකාශය කිරීම සම්බන්ධයෙන් මේ ආගමික ආතතියට වැඩිපුරම හේතු වෙච්ච කාරණයක් තමයි මේ කඩු හොයා ගැනීම. දැන් ඒක සංකේතාත්මක තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා රට පුරා. මේ ඇත්තටම පල්ලි කීයකින් කඩු හොයාගත්තද කියන එක ඔබතුමාගේ ළඟ එහෙම සංඛ්‍යාලයක තිබෙනවා. මොකද අපි දන්න විදිහට ඉතාම සුළු ප්‍රමාණයක් හොයාගත්ත එක වැඩි වෙලා පෙන්නලා තමයි ආගමික ආතතියට වැඩි වෙලා තියෙන්නේ. ඇත්තටම පල්ලි කීයක්ද? මට ගණනක් හරියට කියන්න බෑ. නමුත් ඔබතුමා ඒක මට ඉදිරිපත් කිරීම ගැන මම සතුටු වෙනවා. මේ එකම දේ රිපීට් ගිහලා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. කොහොම නමුත් ඇයි මේ කඩුව ආවේ? ඒක ගැන සුවා බලන්න ඕනේ. 2014 ඉඳන් අපිට අලුත්ගම සිද්ධියක් එනවා. අපිට බේරුවල සිද්ධියක් එනවා. අපිට දිගින සිද්ධියක් එනවා. දැන් අපිට සිද්ධියක් එනවා. නමුත් මම කියන්නේ ඒකත් එක්තරා හේතුවක් ආත්ම ආරක්ෂාව කියන එකක්. ඒ වගේම තමයි හේතුවක් තමයි තනකොළ කපන එකත්. යුද හමුදාපතිතුමනි පොඩි අවසරයක් දෙන්න. දැන් අපි සාමයේ දසවෙනි වර්ෂයේ සමරනවා. දැන් පහුගිය කාලේ අපි දැක්ක අවිගබඩා සොයා ගැනීම සිද්ධ වුණා විවිධ ප්‍රදේශවලින්. ඒ වගේම අපි දැන් මේ අවුරුදු 10 පුරාවට අපි දැක්කා ජාත්‍යන්තර යුදාභ්‍යාස විවිධ පුහුණු වීම් ඔබතුමාගේ සහභාගීත්වයෙන් ලංකාවේ සිදු කෙරුණා. නමුත් රටේ ආරක්ෂාව කියන කාරණාව ශ්‍රී ලංකා යුද හමුදාවට මගහැරීම නිසා නෙමෙයිද මේ යම් යම් ස්ථානවල අවිගබඩාවල් ස්ථාපිත වෙන්නේ? මොකද දවසකින් දෙකකින් මේවා හදන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔබ දකින අවිගබඩාව කියන වචනේදී ගැටලුවක් තිබෙනවා. ඒ කියන්නේ අවි කීපයක් සහ වෙඩි බේත් කීපයක් සංවාතවන තැනක්
අපි ගබඩාව කෙනෙක් දකින්න බෑ. අපි දැකපු අවුරුදු 30 ක යුද්ධෙදී ඒ දැකපු දේවල් එක්ක මෙතන කාලතුවක්කුවක් නැහැ. අත්ත වශයෙන්ම ඔබ දන්න හැටියට අපි අවි කීයක් හොයාගෙන තියෙනවද මේ පාර? මොකද සියල්ල සඳහන් වුණේ අවි ගබඩාවල් සොයාගත්ත කියලා තමයි. වචනේ ගබඩාව කියන වචනේ ගැටලුවදී දැන් අවි අඩි අවි පෙට්ටියක් වගේ අවි පෙට්ටකමක් වගේ ගත්තොත් නම් මේ වගේ තත්ත්වයක් තියෙනවා. අවතන ඔබ දකින්නවා 19 වෙනිදා නෑ 21 21 වෙනිදා ඉවරනකොටම 26 වෙනිදා අපේ සෙන්දමරන්දුවල අපි වෙඩි තියා ගන්න අවස්ථාව වෙනකොට එක වෑන් එකකින් ඔක්කොම ගෙනිලා තියෙනවා. කවුරු චෙක් නොකර. ඉතින් එක වෑන් එකකින් ඉන්නේ තමයි අවි ගබඩාව එනවා. ඉතින් අපි අවි ගබඩාවක් කොත් මේ මම තාම දැන් මාස ගානක් තිබ්බ කන්ටේනර් වලින් ගෙනියන්නේ. එහෙම ගැටලුවක් තියෙනවා වචන වල පාවිච්චි කරලා. ඒක තමයි මං කියේ සමහර ඒවා රඟපානකොට කියාපුල් වෙන්න ඕනේ. වචන ආරම්භයේදී හරිම මේ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වචනයෙන් ලොකු අර්ථයක් දෙන්නට පුළුවන්. කඩු තොගයක් පිහි තොගයක් කඩු ගබඩාවක් මගේ ගෙදරම කඩු පාද්ද කොහෙද තියෙන්නේ? මොකද මගේ නම සේනානායක પરම්පරාගත ඉඳන්ම කඩු තිබිලා තියෙනවා. මම කියන්නේ ඊළඟට කිව්වට ඇත්තම තියෙනවා. අපේ රට කඩු ගත්ත ජාතියක්. විජය කුමාරිනේ උඩ කඩුවක් අරන් ආවේ. එදා ඉඳන්ම කඩු තිබිලා තියෙනවා.